මම දන්නා පරිදි විශේෂයෙන්ම කතෝලික ජනතාව මම පිළිබඳව වෛරයක් හෝ ක්‍රෝධයක් නැහැ. අවුරුදු 15-16 මම බයිබලයේ කියවපු කෙනෙක් විදිහට මම විශේෂයෙන්ම මගේ පාලන කාලය තුළ මෙවැනි සිදුවීමක් වෙනත් අය කරලා ඒ වැරද්ද නිසා මට අද වන්දියක් ගෙවන්න සිදුවෙලා තිබීම පිළිබඳව ප්‍රධාන වශයෙන්මත් ඒ වගේම මියගිය ජනතාව සහ අතපය කැඩිලාද එකතැන් වෙලා සිටින ජනතාව වෙනුවෙන් මම දෙවියන් වහන්සේ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනවා මගේ පාලන කාලය තුළ මගේ රටේ වැඩි සිද්ධියක් වීම පිළිබඳව. ඒ වගේම කතෝලික ජනතාවගෙන් මම සමාව ඉල්ලා සිටිනවා මම කිසි දෙයක් දන්නේ නැතුව මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙලා මගේ පාලන කාලය තුළ මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙලා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙලා මේ ජීවිත විනාශ වීම පිළිබඳව දකුණු අප්‍රිකාවේ නායකයා 27 අවුරුද්දක් හිරේ හිටියා. 27 අවුරුද්දක් හිරේ ඉඳලා හිරෙන් එළියට ඇවිල්ලා රටේ ජනතාව යාව රටේ නායකයා කළා, රටේ ජනාධිපති කළා. ඒක නිසා මම පැහැදිලිව කියන්නම්, මම මේ කිසි දෙයකින් පස්සට යන මිනිහෙක් නෙවෙයි. මම මොන කුමන්ත්‍රණයකටත් මම බය වෙන්නේ නැහැ. හැබැයි නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය මම හොඳට කියවලා තියෙනවා. මට මේ මොන වද දුන්නත් ඉදිරි ජනාධිපතිවරණේ මම මගේ පක්ෂයේ සහයෝගය අරගෙන මට ඡන්ද කීයක් හම්බ වුණත් මට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසයක් උඩ මම ඉදිරි ජනාධිපතිවරණයක් තරඟ කරනවායි කියන එක මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.